කුම්රිය අධිකාරිය ක්‍රීමේ ක්‍රමවේදය සහ අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව අපව දැනුවත් කරන බව ගරු අමාත්‍යවරයා දැනුම් දීලා තියෙනවා. නමුත් මේ මොහොත වෙනකන් ඒ දැනුවත් කිරීම සිද්ධ වෙලා නැහැ. අපි ඒක පරීක්ෂා කරලා බලලා විය යුතු සංශෝධන මොනවද? අපේ සමාජිකයන්ට සහ දුම්රිය සේවයට හානිකර දේවල් මොනවද කියලා හොයා බලලා එහෙම දේවල් නැත්නම් ඒවා සංශෝධනය කරන්න පුළුවන් නම් සහ ඒ අපේ යෝජනාත් එක්ක මේක ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් තාමත් අධිකාරිය පිළිබඳ අදහස එනවා මිසක් ඒ කරන ක්‍රමවේදය පිළිබඳව තාම දැනුවත් වෙලා නැහැ. අපි බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා අගමැතිතුමා සහ අමාත්‍යවරයා මේ පිළිබඳව වෘත්තීය සමිති විදියට අපිව කැඳවලා අපිව දැනුවත් කරලා නියමිත ක්‍රමවේද කර මේක ගොඩ ගන්න උත්සාහ කරනවා නම් අපි ඒකට සහාය දෙන්න එකහෙලා කැමතියි. අපිත් යම් තාක් දුරට එකඟයි. මොකද දෙපාර්තමේන්තුවක් විදිහට අපි දිගින් දිගටම මේ දෙපාර්තමේන්තුවේ ඉදිරි ගමන පිළිබඳ යෝජනා සහ ප්‍රශ්න निराකරණය කිරීමට ඉල්ලීම් කළාට අර බීරියලින්ට වීණා වායනා කරනවා වගේ හැම වෙලාවකම නිහඬ පිළියෙතක් ඉන්නේ. දුම්රිය සාමාන්‍ය අධිකාරතුමාට උවමනාවක් තියෙනවා මේ ප්‍රශ්න වලට විසඳුම් දීලා මේකේ ආදායම් ඉහළ නම් වලා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් දෙන්න. හැබැයි එතනින් පල්ලෙහාට ඒ උවමනාව තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. දුම්රිය ආදායම් උපයන ප්‍රධානම කොටස වාණිජාංශයේ කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වාණිජ තනතුර මාස ගණනාවක් පුරප්පාඩු වෙලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ දූෂිත නිලධාරියෙක් ඒ පුටුවට ඇහැගහගෙන ඉන්නවා. අපි ඒකට විරෝධය පළ කරලා තියෙන එක නිසා. හැබැයි ඒ පවතින මේ රාජ්‍ය ක්‍රමවේදයත් එක්ක ඒවට විසඳුම් ලැබෙන්නේ නැත්නම් ක්ෂණික තීන්දුව තීරණ අරගෙන මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ අධිකාරියක් මගින් නම් ඒ මණ්ඩලයක් මගින් නම් ඒකට අපි එකඟයි. හැබැයි තවත් මෙවැනිම කොටසක් එක්කපත් කරන මණ්ඩලයෙන් ක්‍රියාත්මක වෙන අධිකාරියක් නම් එයත් හිතලුවක් විදියට තමයි අපි හිතන්නේ සහ ඉදිරි ගමනක් නැති ආකාරයකට එහෙම දේවල් වලට අපි එකඟතාවයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ දැනට තියෙන ප්‍රශ්නේ මොකද දෙපාර්තමේන්තුවක් විතර මේක නගා සිටවන්න බැරිද මේ කොයි වගේ ප්‍රශ්නද තියෙන නිසා මේකේ වාසිය මොකද්ද? අපි තාමත් හිතනවා දෙපාර්තමේන්තුවක් විදියට මේක දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් ගමන් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ දුම්රිය සේවයේ පහළ තලයේ ඉන්න සියලුම නිලධාරීන් සහ සියලුම සේවකයන් මේක ඉදිරියට ගෙනියන්න තමන්ගේ සේවය වෙනුවෙන් කැපවලා වැඩ කරන්න සියල්ලට සූදානම්. නමුත් ඉන්නේ ඉහළ පුටුවල ඉන්න අතලොස්සක් තමන්ගේ බඩවඩා ගන්න කටයුතු කරනවා ඇරෙන්න ඉදිරි ගමනකට නැති නිසා මේක දෙපාර්තමේන්තු මට්ටමින් තියෙන නිසා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීම සහ ඒවට තීන්දුව తీන්න ගැනීමේ ක්‍රමවේදයේ ප්‍රමාද වීම සහ බාධා තියෙනවා. ඒකට විසඳුම අධිකාරියක් නම් අධිකාරිය මගින් ඒවා निराකරණය කරලා මේක ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි කළ යුත්තේ. ඔබතුමාල ඉතනද දැන් මේක මේ අධිකාරියක් බවට පත් කරාට පස්සේ දැන් මේ තියෙන දුම්රියට තියෙන නොයේ චෝදනා තියෙන පාඩු ලබන ආයතනයක් කියනවා අකාර්යක්ෂමතාවය ගැන කතා කරන මේ සියල්ලටම මේකෙන් විසඳුම් ලැබෙනවද? විසඳුම් ගන්න පුළුවන් ආකාර තියෙනවා. ඒවට අපි හිතන්නේ වෘත්තීය සමිති අපේ දුම්රිය ස්ථානාධිපති සංගමේ නෙමෙයි විතරක් නෙමෙයි තවත් වෘත්තීය සමිති ඉන්නවා මෙහි යහපත් දැක්මකින් ඉන්න මේකට යෝජනා ඉදිරිපත් කළා මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් ආකාරය පෙන්නන. ඒ ආකාරයෙන් ගියොත් මේක ගොඩ ගන්න පුළුවන්. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.